අද වෙද්දි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවලදී පොලිස් නිලධාරීන් ඉවත් කරගෙන තියෙනවා. කොහොමද? ඒකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙන්නේ? නෑ, අද දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වැඩ බලන පරිපාලන මහතා ලලිත් පත්නායක මහතා විසින් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීලා තිබුණා. පසුගිය 24 වෙනිදා ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු ලැබුවා. ඒ නිසා ඒ අමාත්‍යවරුන්, ඒ වෙනකොට හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහාය මන්ත්‍රීවරුන්, ඒ වගේම මින් පෙර පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරුන්, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් වැනි ඒ ප්‍රභූ ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ආරක්ෂා නිලධාරීන්, ප්‍රභූ ආරක්ෂක කොට්ටාශයෙන් ලබා දී තිබූ නිලධාරීන් අද දින සිට නැවත ඔවුන්ව කැඳවන්නට කියලා ඒ ආරක්ෂක ස්ථානවලින්, මොකද පාර්ලිමේන්තුව විශේෂයෙන් විසුරුවා හැරිලා තියෙන නිසා. ඒ වගේම මීට පෙර පාර්ලිමේන්තුවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමහර මන්ත්‍රීතුමන්ලට දීලා තිබුණා, හිටපු මන්ත්‍රීතුමන්ලට ආරක්ෂාව සම්බන්ධයෙන් විපද ඒ විශේෂ යම් යම් නිර්දේශන් මත. කෙසේ වෙතත් මේ විශේෂයෙන්ම විඳිත්‍යයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මගින් හෝ එම නැතිනම් යම් කිසි ආකාරයකට අධිකරණයක් මගින් දී තිබෙන නියෝගයක් මත ආරක්ෂාව ලබා දීලා තියෙනවා නම් ඒ ආරක්ෂක නිලධාරීන් කිසිසේත්ම නැවත ලබා ගැනීමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි ගරු කතානායකතුමා, ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා, ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමාගේ ආරක්ෂාව ඒ තිබූ පරිදිම කිසිම වෙනසක් නැතුව ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට නැවත කැඳවීමක් කරන්නේ විශේෂයෙන්ම හිටපු ගරු අමාත්‍යවරුන්ගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඒ නියෝජ්‍ය සහ රාජ්‍ය ඒ අමාත්‍යවරුන්ගේ සහ මින් පෙර පාර්ලිමේන්තුව හිටපු ඒ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන්ගේ මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් සම්බන්ධයෙන් පමණයි මේ ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙන්නේ. දැන් කොච්චරක් මෙතන ඉන්නවද? ඒ පිරිසර මොකද්ද ගන්න තියෙන්නේ ඉදිරියේදී? මේ ඉන්න නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මා වෙත මා සතුව මේ අවස්ථාවේ සංඛ්‍යාලේඛන නැහැ. කෙසේ වෙතත් නිලධාරීන් නැවත විශේෂ ආරක්ෂක දිසාවේ, ඒ කියන්නේ කොට්ටාශයේ රාජකාරි සඳහා කැඳවුවට පස්සේ ඒ නිලධාරීන් යම්කිසි අතිරේකයක් තියෙනවා නම් ඒක දැන් වැඩ බලන පොලිස්පතිතුමා අදින විශේෂයෙන්ම ප්‍රියන්ත වීරසූරිය මහතා පත් වුණා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන්. ඒ එතුමා විසින් අයින් පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනි. එතෙක් හරියටම කියන්න බෑ කොමුනි ස්ථානයකට මේ නිලධාරීන් යොදවනවාද, ඒ වගේ නිලධාරීන් අතිරික්ත මොන ආකාරයෙන් ප්‍රොජෙක්ට් ගන්නවාද කියලා. අවසානයේදී ඒ පොලිස්පතිතුමා ඒ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිතුමා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගනි. දැන් වැඩ බලන පොලිස්පතිතුමා අද සිය පත්වීම ලබා ගත්තා. උතුමන් ළමත් හම්බුණා. මොන හරි උපදේශයක් දුන්නාද ඉදිරියේදී? මොකද්ද ගන්න ක්‍රියාමාර්ග මොන හරි? විශේෂයෙන්ම අද දවසේ කරේ එතුමා ඒ රාජකාරිය බාර ගැනීම. මොකද එතුමා මේ වැඩ බලන පොලිස්පතිතුමාට අමතරව උතුරු මැද දිසාවෙත් ඒ වැඩ බැලීමක් සිදු කරනවා ඒ පළාතේ. ඉතින් ඒ නිසා එතුමා යම් ආකාරයකට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවලා, මොකද අද දිනේ කරේ ඒ කාර්යාලයේදී රාජකාරී බාර ගැනීම, ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරලා යම් කිසි උපදෙස් අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඒ පොලිසියේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව අපි කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් ලබා දීම සිදු කරා. ඒ කියන්නේ පොලිස් මුලස්ථානයේදී අද නිලවසෙන් එතුමා වැඩ බාර අරගෙන ඉවරද? ඔව්, අද දැන් මේ හවස්වරුවේ අද දින බාරගත්ත රාජකාරී නිලවසෙන් එතුමාගේ කාර්යාලයේදී. දැන් අපි දැක්ක මාස 6න් සම්පූර්ණයෙන්ම පාතාල නැති කරනකුවා ගිය හිටපු පොලිස් ප්‍රතිවරයා. ඒ කියන්නේ වැඩ බලන ඇවිල්ලා ඔය පොලිස් ප්‍රතිතුමා මාස 6න් ඒ කියන්නේ පාතාල සම්පූර්ණයෙන්ම නැතර කරනකුවා. දැන් අලුත් පොලිස් ප්‍රතිවරයෙක් පත් වෙලා තියෙන අලුත් ආණ්ඩුවක්. ඒ ගැන මොකක් හරි වැඩපිළිවෙලක් තියෙද? දැනට එවැනි වැඩපිළිවෙලක් නැහැ. මොකද වැඩ බලන පොලිස්පතිතුමා දැනට අද දවසේ වැඩ බාර ගැනීම පමණයි කරේ. ඒතර මේ සංවිධානාත්මක අපරාධකරුවන් මර්ධනය කිරීම, මද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීම කියන එක පොලිසිය විසින් නොකඩවා රාජකාරියේදී යුතු කාර්යයක්. ඒ සඳහා පොලිස්පති වැඩ බලන පොලිස්පතිතුමා ඉදිරියේදී එතුමා සතු වැඩපිළිවෙලක් තියෙනවා, විශේ෷ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ආකාරයට ඒ අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අනිවාර්යයෙන්ම ඉදිරියේදී උපදෙස් ලබා දීම සිදු කරන්නේ.